පොලිසිය සම්බන්ධව එක පැමිණිල දෙපිළිල නිසා පොලිසිය සම්බන්ධ විශ්වාසයේ කැඩෙන්නේ නැහැ. පොලිසිය කඩතු කන කඩතු කරපු ආකාරය මම කිව්වා. පොලිස්පත් සුමා සම්බන්ධ පැමිණිල තිබ්බා. අපි ඒ සම්බන්ධව විශේෂ කමිටුවක් පත් කළා. මේ අවුරුදු 30කට පස්සේ තමයි පොලිස්පතිවරු එක් සම්බන්ධ කමිටුවක් පත් කරලා පරීක්ෂණයක් කරන්නේ. අපි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ විශේෂ ඒකකයකින් අපි මේ පරීක්ෂණය කරගෙන යනවා. ඒ අමතරව මම හිතන්නේ ගල්ලස්සා දූෂණ කොමිසමේත් පරීක්ෂණය කරගෙන. පහුගිය කාලේ වකරේ නැහැ. අපි දන්නවා පහුගිය කාලේ කොහොමද මේ උසස් පොලිස් නිලධාරීන් යම් යම් දේවල් සම්බන්ධ වෙච්ච ඒවා. මම කියන්න කැමති නැහැ මේ බාර ඇමතිවරයා විදියට කී දෙනෙක් අද රිමාන්ඩ් එකේ ඉන්නවද, කී දෙනෙක් අද ඒ කටයුතු වල සම්බන්ධයි, ඇයි ඒව ගැන කතා කරන්නේ. ඒ ඉස්සෙල්ලා චෝදනා එල්ල වුණා පහුගිය ආණ්ඩුව කාලෙත්. ඒ සම්බන්ධව ආණ්ඩුව කිසිම කටයුත්තක් කරේ නැහැ. නෑ තුමා තරංගුවට ගැනීමේ කාර්යය මම ඇමතිවරයා විදියට මට නෙවෙයි බලතල තියෙන්නේ. ඒ බලතල තියෙන්නේ අධිකරණයට, නීතිපතිවරයාට හෝ පොලිස් කොමිසමට. ඒ අයට අපි මේ සියල්ල අපි මේ පරීක්ෂණවල තත්ත්වේ නිතර අපි උසාවි අධිකරණයට වාර්තා කරනවා. පොලිස් කොමිසමට වාර්තා කරන. ඉතින් යම් පුජ්‍යලේ මොකද මට තීන්දු ගන්න බෑ. ඔබතුමා දන්නවද මේ නිලධාරීන් අත්අඩංගුවට ගන්න අවුරුදු 3ක් විතර විමර්ශන කටයුතු කළා තමයි ඒගොල්ලෝ අත්අඩංගුවට අරන් තියෙන්නේ. කරුණු අනාවරණය වුණාන් පස්සේ ගන්න. කරුණු අනාවරණය වෙන්න ඕන අත්අඩංගුවට ගැනීමක් කරන්න. කරුණු අනාවරණයකට කලින් හැම අත්අඩංගුවට ගන්න බෑ. දැන් ඒ ඔය දෙකේම සම්බන්ධ නිලධාරීන් අත්අඩංගුවට ගන්න ඒ සම්බන්ධ විමර්ශන කටයුතු දීර්ඝ කාලයක් තිස්සේ. දැන් එක්නැලිගොඩ නඩුවේ අවුරුදු 3ක් ගියා. ඉතින් අපි මේක ඉතා ඉක්මනින් අපි නිලධාරීන් ගණන්ලා අපි උපදෙස් දීලා තියෙනවා කඩිනම් කරන්න කියලා.